මන් දැන් ලස්සන කතාවක් කියලා දෙන්න හදන්නේ. මං හරි ආසයි කතාවලට. ඒ! ආසනම් අහගෙන ඉන්නකො. ඒ කතාව ගිම්බෙක්ුණ කුමාරයෙක් ගැන. අනේ පවුනේ කුමාරයා. එක මැදක රටක කුමාරයෙක් හිටියා. එක නපුරු මන්තරකාරියෙක් මේ ලස්සන කුමාරයාව ගිම්බෙක් කළා. මේ ගිම්බා ආයෙත් කුමාරයෙක් වෙන්නේ ලස්සන කුමාරියෙක් එයාට තොත්තුවක් දුන්නොත් විතරයි. ගිම්බන්ට තොත්තු දෙන්නේ කවුද? ඊයා! විනෝද වෙන්න මේ වගේ තැන කම්බ වෙයිද නෑනේ. ඉනා වෙන්න හිනා වෙන්න එතකොට මේ ගිම්බට කුමාරියෙක් මුණ ගැහුණා. මං ගැනද දන්නේ කියන්නේ. ඒ ගිම්බට ලස්සන කුමාරි තොත්තුවක් දුන්නෙන් පස්සේ ඔන්න ආයෙත් ගිම්බ කුමාරියෙක් වුණා. කුමාරයෙක්ගේ රජ සැප විඳගෙන ඉන්න පුළුවන්. පරණ පිනක් කඩාගෙන වැටුණා වගේ. අනේ මට වැච්ච දෙයක්. මං දන්නවා ඔයාර කිම්බෙක් වෙච්ච කුමාරයෙක් නේද? මං දන්නවා කුමාරිකාව තුතු තුනු පිටරයි වා කුමාරයෙක් වෙන්නේ. ඔයා කුමාරියක්ද? නෑ. ඉන්න තැනක් දන්නවද? නෑ නෑ. අනේ ඉතර නම් මාව බලන්න කී දෙනෙක් හිටියද දැන් නම් කවුරුවත් නැහැ මාව බලන්න. එහෙවට මං ඉන්නේ. ඈ ඔයා? ඔව් මං ඔයාව බලා ගන්න. අනේ මන්ද ඔයාට පුළුවන්ද මට කෑම හැම ගෙනත් දෙන්න? ඔව් පුළුවන්. මං කියන ඕනෙම දෙයක් ඔයා කරනවද? ඔව් හොඳයි මං කරන්නම්. එහෙනම් කුමාරියක් ඇවිත් මට තොත්තුවක් දෙනකන් කරදරයක් නැතුව ඉන්න. මාලිගාවක් ඕනේ. ආ මාලිගාවක්? මං දන්න මාලිගාවක් තියෙන තැන. අවසර නැතුව කාටවත් මාලිගාව ඇතුළට එන්න බෑ. රජතුමාට ගොඩාක් වැඩ තියෙනවා කරන්න. තියෙනවනේ නං වැඩ. ආ මට තේරෙනවා ඔයාර කතාවනේ කියන්නේ. ඕක නවත්තන්න බබි. මේක විහිළුවක් නෙමේ. මේක තමයි කුමාරයාගේ රජ මැදුර. මොකද ගුණ වෙච්ච කැරටලයක්වත් කෑවද පිස්සුවෙන් දොඩවන්නේ? ඒයි කතා කරන්න ඉගෙන ගන්නවා. මේ ගෙම්බෙක් නේ. මේ ගෙම්බෙක් වගේ හිටියට එයා හොඳ කුමාරයෙක්. එයා කුමාරයෙක් නෙමේ. එයා නිකම්ම ගිමි තඩියෙක්. මං කුමාරයෙක් නෙමෙයි කියලා ඔප්පු කරන්න පුළුවන්ද? මට බෑ. එහෙනම් කොහොමද මං කුමාරයෙක් නෙවෙයි කියන්නේ? ඒක මම නිකන් හිතුවේ. මීට පස්සේ බොරු චෝදනා කරන්න එපා. කුමාරයාට විවේක ගන්න ඕන. උකු ලියන්න. ඊයා කොහෙන්ද ආපු ගෙම්බේ? ඒක නේන්න. අපේ සෙල්ලංගෙටත් වින්ගල. මට හිතෙනවා කටුවකින් අනින්න. කටුවකින් අනින්න ඕනේ බබීට. නිකන් රැවටිලා මෝඩි. රාජකුමාරයා සැපත් වෙනවා. ඉක්මන් කරලා පාරෙන් හැමෝම අයින් වෙන්න. ඈ කවුද මගේ පළතුරු වෙන්නට බලහත්කාරයෙන් ඇතුල් වෙලා ඉන්නේ? මෙහාට දෙනවා. මේව ඔක්කොම කුමාරයාගේ. ඔයාට පුළුවන් දුප්පු කරන්න මෙයා කුමාරෙක්ම කියලා. පුළුවන්. කුමාරිකාවක් මෙයාට තොත්තුවක් දුන්නොත් මෙයා කුමාරයෙක් වෙනවා. ඒ! ඔයා රාජකුමාරයෙක් නම් මං ඔටුන්නක් දාන්නද? දාසිය මේ මොඩ ඌරට කියන්න මට කුමාරයෙක් වුණාට පස්සේ තමයි ඔටුන්න දාන්න පුළුවන් කියලා. ආ මොඩ ඌර කිව්වේ මටද? ඊස් ගෙඩියා. මේ මොඩේන් මගේ කාලේ කා දැමුවා.
වහාම මාගේ සිරිහන් ගබඩාවට මා දැන් රැගෙන යන්න. එහෙමයි කුමරුනි. මගේ ඇපල් ටික අමතක කරන්න එපා. මංජෝ මේකට නම් මොනව හරි කරන්න ඕනේ. ඔව් ඔව් ඉක්මනට. බබි පව් එයා හිතන් ඉන්නේ කුමාරයෙක් මන්තර බලෙන් ගෙම්බෙක් කරලා කියලා. මන්තරේ? පොඩ්ඩක් කිව්ව හරි. අපි මන්තර බලේ නැති කරලා දාමු. මොන මන්තරේද? කට්ටිය හැමෝම පාරෙන් නයින් වෙන්න. රාජකුමාර සැපත් වෙනවා. අනේ මට ලැජ්ජත් හිතෙනවා. ඔක ලැජ්ජ හිතන්න දෙයක් නෙමේ. මේකෙන් අපිට ගෙම්බගේ සීරිම හුරුවැඩල්ල ගන්න පුළුවන් වෙනවා. ඔව් ඔය ගෙම්බි කුමාරයාට ආදුවක් දුන්නට ඌ හැබැයිම ගෙම්බික් තමයි. රාජකුමාරි මාලිගයට සැපත් වෙනවා. මොනව කුමාරිකාවක් එනවා. කුමාරියක් මේ පැත්තට එනවා. දැන් මං මොනවද කරන්නේ? එක තුත්තුවකින් ඔයා ආයෙත් කුමාරයෙක් වෙයි. හරි යමු. නරකද දාසිය ආපහු මැදුරට ගිහින් මේ ගැන හිතලා බැලුවොත් තව පාරක්. බබි මේ කුමාරිකාව මට හම්බුනේ උරුපතින්න ගිහිල්ලා ගඟේ ගහගෙන යනකොට. ඒකනම් හරි පුදුමයක්. ඔයා ඇත්තට කුමාරිකාවක්ද? ඌ මට මේ පැංච කිව්ව ඔය ගෙම්බට තොත්තුවක් දෙන්න කියලා. ඊය මට බෑ තොත්තුවක් දෙන්න. හරි මං දෙන්නම්. මෙහාට එන්න ලස්සන ගෙම්බි පැටියෝ ලැජ්ජ වෙන්න එපා. ඒ මොකද මොකද මේ ලැජ්ජ වෙන්න එපා. අනේ මට බෑ මං යනවා. මෙහාට එන්න මගේ ගෙම්බි කුමාරයෝ. මාත් එනවා කුමරනි. කොහොම ඉන්න ලැජ්ජාවට නෙවෙයි මට ගමනක් යන්න තියෙනවා. අනේ අයියෝ මං යනවා. අනේ හබෝයි ඉන්න මං එනවා. ගඳ කෙවුවට කමක් නෑ. ගෙඹි රජා එලව ගත්තනේ. ඈ ඇහුනද? එලියෝ අපේ බඩගින්න දැනිලාද? කොහෙද කෑම? අපි හොයාගෙන ඇවිල්ලා. අන්න අර කිමුල්ලු ඇවිල්ලා. අර කපටි ගෙම්බ අහුවෙලාද? කොහෙද? යමු බලන්න. ලකටවට ගමන් නෑ මාව කන්නපා. මං කුමාරයෙක්. ගෙඹි රජාට වැඩි වෙලා උඩපණ ඉන්න හම්බ වෙන්නේ නෑ. මොනහරි කරමු. භාබි, ඔයා දුන්න ගිහිල්ලා වාගේ කණ්ණාඩි අරන් ඉන්න. හා, හොඳයි පැන්චෝ. පොඩු, ගිහින් තීන්ත ටිකක් අරන් ඉන්න. තීන්ත. අර අතනම් කෑම මේසේ රසට තියෙයි. වෑංජන් ගෙඩි ටික ළඟටම ඇවිල්ලා. බෙලුනු වෙන්නරි නැතුව කමෝ. මෙයාව කෑවොත් ඔය දෙන්නම ඉවරයි. ඇයි මොකද වෙන්නේ? මෙයා නිකන් නෙමේ මන්තර දන්න ගෙම්බේ. ඒකත් මෙයා හොඳට මන්තර දන්න ගෙම්බේ. මෙයා එක මන්තරයක් කියපු හැටි ඔයගොල්ලන්ගේ ඇඟේ පළු දාලා උන්න හැදිලා ලිටිවි බලවන්නම් කරනවා. මතුරන්නේ මතුරුල ඔයාගේ බලේ මේගොල්ලන්ට පිල්ලන්නේ. මන්තරයක්? ආ මන්තරයක් මං කියන්නම්කෝ. මන්තරයක් මේ කැලෑවේ පැතිර තිබෙන ආ වූ 80ක් රෝගද 90ක් ව්‍යාධිද මේ දෙපළට වැළඳී සම්පූර්ණයෙන්ම විකල් වූ ශරීර සහ මනස් ඇතුව වැජ මේවා. මොකද වුනේ? ඔයගොල්ලන්ගේ මූණ පුරාම පළු වගේ දාලා ලිට වෙලා. මෙන්න මෙහාට මෙලෝකා. මම යනවා මෙතනින් මගේ කේන්ති අවසන් නැතුව. නැත්තම් දෙන්නම හුණු දෙන්නෙක් කරනවා. ඕ! හැබැයිටම මොකද ඒ දෙන්න එකපාරටම මට බය වෙලා දිව්ය. ඔහොම හිටියට ඒ දෙන්න හරි මූණයි. මම මේ කන්නඩිය තීන්ත ගෑවා. හොඳයි 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 හොඳයි. අනේ සමා වෙන්න බබි. පැංච කිව්ව කතාව ඇත්ත. මම ගෙම්බෙක් වෙච්ච කුමාරයෙක් නෙවි. ඒත් මම කුමාරයෙක් වගේ ගෙම්බෙක්. අනේ මතේයි මං ඔයාට හොඳටම රැවටුණා. ඒ ගැන දැන් දුක් වෙන්න එපා. ආයේ මේ විදියට රැවටෙන්න එපා කුමරිය. ම්ම්. හරිද? ආ
ඊට පස්සේ මං කිසිම කෙනෙකුට රැවටෙන්නේ නැහැ. එහෙනම් මං ගිහින් එන්නම්. මීට පස්සේ කාටවත් බොරු කරන්න එපා. බය වෙන්න එපා පැංචෝ. මීට පස්සේ මම බොරු කරන්නේ නැහැ නෑ නෑ මයි. මොකද? යාළුවට අසනීපයක් වගේ. අසනීපයක්? මට පේන්නේ අර ජරා උනේ වගේ. බලන්න පොඩ්ඩක් කන්නාඩි. ඇදිලා නේන්න ලෙඩේ. බය වෙන්න එපා. මගේ ළඟ තියෙනවා ඕකට හරියනම තෙලක්. ආ ඊ පාර තව එකක් යමු මගේ channel සම්පූර්ණ මම සම්පූර්ණයෙන් පරීක්ෂා කරන්න ආ බෙන්ජෝ ඇයි තාත්ටි ඉස්කෝලෙන් දීපු ගෙදර වැඩක් කරන්න ඕන හොඳයි තාත්ටි මේ විලාවට තමයි ගෙදර වැඩක් තියපාවෙන්නේ ස්කූල් වැඩක් තියපාවෙන්නේ දක්ෂයා කොරලා බලමුකෝ හොඳයි එහෙනම් බලන්නකෝ මඩේගේ වැඩ ආ දෙන්නකෝ ස්තුතියි පුතේ මගේ වැඩේ හරි දැන් ඉතුරු වෙලා තියෙන්නේ ඔයාගේ වැඩ ටික ඒක හරියට කරන්න මොන කරදරයක්ද මන්දා මට මේව කරලා ඉපා වෙලා හැමතිස්සෙම වැඩ කොයි වෙලෙත් වැඩ 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 එන්ජෝ ඔකද මේ වෙලා තියෙන්නේ තාත්තේ මට වැඩ වැඩි වගේ එන්ජෝ මම නම් හිතන්නේ මම ආයි පුංචියකේ කුණා නම් හොදයි කියලා මම හිතන්නේ ලොකුණාම වැඩ ලේසි බෙන්ජෝ මම් පොඩි කාලේදී හිතුවේ තාත්තා වගේ ලොකු වුණාම කරදර ඉවර වෙයි කියලා. දැන් මම ලොකු වුණාට පස්සේ හිතන්නේ ආයෙත් පුංචි කාලේ ආවනම් හොඳයි කියලා. හොඳ අදහසක් ආවා. තාත්ති අපි අපි වැඩ මාරු කරගමුද? වඩවා බෙන්ජෝ ඔයා මේ ඇත්තටමද කියන්නේ? ඇත්තටම තමයි තාත්ති කියන්නේ. අපි අපි වැඩ දවසකට මාරු කරගමු. ආහා හොඳයි. එතකොට තමයි තාත්තට මට තියෙන ප්‍රශ්න හොඳටම තේරෙන්නේ. හොඳයි, ඔයා කියනවා නම් අපි ඉතින් කරලා බලමුකෝ. හරි. හොඳයි පුතේ. ඔයා දැන් අද හොඳ ළමිය වගේ ඉස්කෝල යන්න ඕනේ. හරි. හොඳයි පුතේ. අද මාමනේ පුතා. පරිස්සමෙන් ගිහින් එන්න තාත්තේ. යා කොච්චර කාලෙකට පස්සේද ආයෙත් ඉස්කෝලේ යන්න හම්බ වුනේ නියමයි අද මගේ කරදර සියලුම ඉවරයි හරි ඈ බලස්රාල මොකද මෙහෙ කරන්නේ ඈ ගුරුතුමි අද පැංචයි මමයි අපි දෙන්නගේ වැඩ මාරු කරගත්තා එයාට තේරෙන්නේ නැහැ මේ පුංචි කාලේ ලස්සන ආ එහෙමද බබි එහෙනම් ඔයා උදේ ව්‍යායාම් ටික පටන් ගන්නකෝ හොඳයි ගුරුතුමි හා උකුළු ලෑස්තිද 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 ඒ තුතරල් ලේසි නෑනේ අපොයි මේ බෝට්ටු පදිනක තමයි හරිම අමාරුම වැඩි. අනික යමම් බෑන්චෝ මෙහෙම ගියොත් මට ගමන යන්න වෙන්නේ ලබනාත්මේ ඉක්මරට. හොහො හොඳයි කිකිලි හාමි. 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 අයියෝ අමාරුයි. ඇටි යන්තම් ආවා. ඇටි යන්තම්. කෑ කරා මැනිකේ කෑ කරා මැනිකේ
මැනිකේ මං කිව්වේ අද පළතුරු කඩනවාද එහෙම නැත්නම් ගඟෙන් එහාට ගිහිල්ලා පලා නෙලා ගන්නවා කියලාද මං හිතුවා හරි එහෙනම් මං ගෙහෙන් එන්නම් හොඳේ ඕක කියන්නේ ඔච්චර හදිස්සි උනේ පැන්චෝ ඉක්මනට මාව ආයේ එහා යුරට දාන්න හොඳයි යමු තාම උත්තරේ හොයාගන්න බැරි වුණාද ගුරුතුමි මේක ටිකක් අමාරුයි ගුරුතුමි ගුරුතුමි මං හදන්නද හදන්නකෝ බලන්න ඔන්න මගේ උත්තරේ හරිද වලසරාල ආ දැන් බලන්න ගුරුතුමි හරිද කියලා ඔයාගේ උත්තරේ හරියට හරි දැක්කනේ හැබැයි අලුත් එක්කෙනාට නම් තව ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා හොඳයි ගුරුතුමී මං එනං ඉගෙන ගන්නම් අතන ඇඟට හරි අමාරුයි මොලස්වාලෝ මොලස්වාලෝ තාත්තෝ තාත්තකෝ මම අද තාත්තගේ වැඩ කරන්නේ මට තාත්තා කිව්වා අර ගහපෙරළන්ද එයා උදව් වෙනවා කියලා මතුම වැඩේ කරන්න වෙයිවද නෑ මම එහෙනම් ඔයාලට උදව් කරන්නම්කෝ ඔයා ඔය මොකෝ මට බැරි ආ එහෙනම් කරලා බලමු මම ගිහින් ලණුවක් අරන් එන්නම් හා මොය ඒයි ගාමුද මැච් එකක් बला ने स्तुति दाती
මං හිතන්නේ තාත්තා මට වැරදුනා වගේ තාත්තගේ වැඩ කරන එකත් ඒ තරම්ම ලේසි වැඩක් නෙමේ ඒ කතාව ඇත්තයි පැංචෝ ඔයාගේ වැඩ ටික උනත් කරන්න මට සෑහෙන්න අමාරු වුණා ඔව් දක්ෂකම නිසා තමයි අද අපි මැච් එක දිනුවේ මට හරි ආඩම්බරයි ඔයාගෙන තුති තාත්ති දැන් ඉතින් තියෙන්නේ මගේ වැඩ ටික මමත් උදව් වෙන්නද නෑ ඕනේ නෑ තාත්තා ගිහින් නිදාගන්නකෝ මට නම් දැන් නිදි මතයි බොඩිලා මේක වගේ ඉන්නේ එකත් සෑහෙන අමාරු වැඩක් තාත්තේ තමන්ට කරන්න තියෙන වැඩේ තමන්ම කළොත් තමයි නේද හොඳ ආ